තමා විසින් තමාව ජයග්‍රහණය කරගන්න මනුස්සයට මුළු ලෝකයම වුවත් ජයග්‍රහණය කළ හැකි. අනේ විදිහට කියන්නේ ග්‍රීක දාර්ශනිකයා සීනෝ. මනුස්සයෙකුගේ ජීවිතේ තමන්ට බලාපොරොත්තු වෙන සුවදායි තැනට ජීවිතය නිර්මාණය කරගන්න බැරි නම් එතන පතුලේ හැංගිලා තියෙන කාරණාව තමයි ස්වං විනයක් නැතිකම, නැතිනම් තමන්ගේ මනසේ පාලනය තමන් සතු නොවීම. සරල භාෂාවෙන්ම self discipline ස්වං විනයක් නැතිකම. බොහෝ දෙනෙක් කියන්නේ මට මගේ බර අඩු කරගන්න බැරි මගේ ගෙදර අය නිසා. ඒත් එක්ක මගේ බීමට ඇබ්බැහි වෙලා තියෙන මේ ස්වභාවය නැති කරගන්න බැරි මගේ යාළුවෝ නිසා. ඒ වගේම මගේ අරමුණු වලට වැඩ කරන්න බැරි මට කවුරුත් උදව් නොකරන නිසා. ඇත්තට මෙතන තියෙන්නේ තමන්ගේ නිදහසට ඉදිරිපත් කරන කාරණා පමණක්මයි. තමන්ගේ ජීවිතයේ accountability එක නැතිනම් තමන්ගේ ජීවිතයේ වගකීම තමන් විසින්ම බාර නොගැනීමයි. ග්‍රීක දාර්ශනිකයා සෙනෙකා වරික මෙන්න මේ විදිහට කියනවා. බලවත්ම මනුෂ්‍යයා වෙන්නේ තමන්ගේ බලය තමන් අත්පත් කරගන්න මනුෂ්‍යයයි කියලා සෙනෙකා වරික කියනවා. සිහින පමණක් දකින මනුෂ්‍යයා සහ සිහින යථාර්ථයක් කරගන්න මනුෂ්‍යයා අතර තියෙන බෙදුම් රේඛාව වෙනස තමයි ස්වං විනය නැතිනම් self discipline කියන්නේ. ස්වං විනයක් තියෙන තමන්ගේ මනස තමන්ගේ පාලනයේ තියාගන්න දක්ෂකමක් තියෙන මිනිස්සු කිසිදු කාරණාවකට නැවැත්විය නොහැකි වගේම ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ අරමුණු සිහින දිනා ගැනීම තෙක් තමන්ගේ ක්‍රියාන්විතය අනිවාර්යෙන්ම තියක් කරනවා. ස්වං විනය නැතිනම් self discipline කියලා සරලව කියන්නේ තමන්ගේ ජීවිතයේ ඇතුලේ තමන්ට මොන විදිහට දැනුණත් හැඟුණත් තමන් විසින් කළ යුතු දේවල් අනිවාර්යෙන්ම කරනවා නම් අන්නේ මනුස්සයන්ට අපි කියනවා self discipline එකක් තියෙන strong character එකක් ශක්තිමත් මනුස්සෙක් කියලා. ඉතින් ඔබේ ජීවිතයේ ඇතුලේ self discipline නැතිනම් ස්වං විනය ඇති කරගන්නේ කොහොමද? මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතයේ ඇතුලේ ස්වං විනය ඇති කරගන්න යනකොට ඔහු සතුව පැවති යුතු, ඔහු සපුරාලිය යුතු කාරණා අංක එක වෙන්නේ අනේ මනුෂ්‍යට strong reasons නැතිනම් ශක්තිමත් හේතුන් තියෙන්න ඕන. මනුස්සෙකුට තමන්ගේ ජීවිතයේ ඇතුලේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ස්වං විනය තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න අනිවාර්යෙන්ම ඔහු සතුව ශක්තිමත් හේතුන් ඔහුගේ මනසේ නිතර ක්‍රියාත්මක විය යුතු වෙනවා. strong reasons නැතිනම් ශක්තිමත් හේතුන් කියන මේ පොයින්ට් එකෙන් මං අදහස් කරන්නේ මනුස්සයෙකුට තමන්ගේ ජීවිතයේ දිනන්න ඔහු සතුව burning desire එකක් නැතිනම් දැවෙන ආශාවක් එක්ක ලොකු ශක්තිමත් හේතුන් ටිකක් ඒ මනුස්සයාගේ මනස ඇතුලේ අනිවාර්යෙන්ම පැවතීමයි. තමන්ගේ ජීවිතයේ ඇතුලේ නිදහසේ සතුටින් ඉන්න ශක්තිමත් වීම හැර වෙනදු විකල්පයක් නැති බව මුලින්ම මනුස්සෙක් තේරුම් ගත යුතුයි. ඔබ සතුව ප්‍රමාණවත් මූල්‍යමය ශක්තියක් නැතිනම් අනිවාර්යෙන්ම දුප්පත්කම ඔබට පහර දෙනවා. ඒත් ඔබ සතුව ප්‍රමාණවත් මානසික ශක්තියක් ස්ට්‍රෙන්ත් එකක් නැතිනම් ඔබට මානසික රෝගයන්, මානසික දුර්වලතාවන් පහර දෙනවා. ඒත් ඔබ සතුව ශාරීරිකව ශක්තිමත් ස්වභාවයක් නැතිනම් ඔබට ලෙඩ රෝග, ඒ වගේම හීන ආත්ම විශ්වාසය ඇති කරනවා. එතෙක් ඔබට ආධ්‍යාත්මික වශයෙන් ස්පිරිචුවල් ස්ට්‍රෙන්ත් එකක් නැතිනම් අනිවාර්යම ජීවිතයේ ඔබට හිස් බවක්, අසරණ ස්වභාවයක් දැනෙන්නට හේතුවක් වෙනවා. ඉතින් අන්නේ විදිහට හිතලා ජීවිතේ නිදහස ඉන්න, සතුටින් ඉන්න අනිවාර්යෙන්ම ඔය කාරණා හතර ඔස්සේ ශක්තිමත් වීම හැර වෙනදු විකල්පයක් නැති බව තේරුම් අරන් අන්න ඒ නිසාවෙන් තමන්ගේ ජීවිතයේ discipline එක තමන්ගේ මනස තමන්ගේ පාලනයේ තියාගෙන වැඩ කටයුතු කළ යුතුයි කියන ඒ strong reason එක මුලින්ම ඔබ විසින් ඔබේ මනසට දාගත යුතුම වෙනවා. මීළඟට මනුස්සයෙකුගේ මනසේ තියෙන්න ඕන ශක්තිමත් හේතුව strong reason එක තමයි අනිත් මිනිස්සුන්ට දේවල් achieve කරගන්න ජීවිතේ පිළිවෙලට ඉස්සරහට යන්න පුළුවන් නම් ඇයි මට බැරි කියන අන්නේ කාරණාව. අනිත් මිනිස්සුන්ට තමන්ට වගේම මොළයක් අතපය සමානව ලැබිලා තියෙනවා, ඒ වගේම මේ විශ්වයේ ආශිර්වාදය සමානව ලැබිලා තියෙනවා. ඉතින් ඇයි මට බැරි කියන අන්නේ reason එක තමන්ගේ මනසට මනුස්සයෙකුට දාගන්න පුළුවන් නම් අන්න ඒක ඌට වැඩ කරන්න, කන්සිස්ටන්සි තියාගන්න, ඩිසිප්ලින් නැති කරගන්න පුෂ් එකක්, ඉන්ධනයක් බවට පත් වෙනවා. මිලකට මනුස්සයෙකුගේ ඩිසිප්ලින් හදාගන්න ඔහු සතුවිතු ශක්තිමත් හේතුව ස්ට්‍රොง රීසන් එක තමයි ජීවිතේ සැබෑ සතුට ආර්ථය ලැබෙන්නේ ස්වයං විනයත් එක්ක දේවල් achieve කරාමයි කියන එක තීරුම් ගැනීම.
ජීවිතේ සුවපහසු කලාපයකට හිරවෙලා එකම ජීවන රටාව ගෙවීමෙන් තමන්ගේ ජීවිතේ කිසිදු සතුටක් අභ්‍යන්තරික සැනසීමක් නැති බවත් ඒත් එක්ක තමන්ගේ සුවපහසු කලාපයට අභියෝග කරලා දෙවල් ඇචිව් කිරීම හරහා පමණයි තමන්ගේ ජීවිතේ සතුට සහ තමන්ගේ ආත්ම විශ්වාසය ජීවිතයට අර්ථයක් එකතු වෙන්නේ කියන එක හොඳින් තේරුම් ගැනීමත් මනුස්සයෙකුට ඩිසිප්ලින් හදාගන්න ස්ට්‍රෝං රීසන් එකක් ශක්තිමත් හේතුවක් බවට ඇති කරගන්න පුළුවන්. මීළඟට ස්වං විනය ඩිසිප්ලින් හදාගන්න මිනිස් හිතේ තියෙන්න ඕන ඊළඟ ස්ට්‍රෝං රීසන් එක බලවත් ශක්තිමත් හේතුව තමයි තමන්ගේ වටේ ඉන්න මිනිස්සු ආදරයෙන් රැකවරණයෙන් බලාගන්න ස්වං විනයක් තියාගෙන තමන්ගේ ජීවිතයේ අරමුණු අනිවාර්යෙන්ම දිනා ගැනීමට අවශ්‍යයි කියන අන්නේ හේතුව තමන්ගේ මනස තුල ඇති කර ගැනීම. අනිත් විදිහට තමන් වටේ ඉන්න මිනිස්සු ප්‍රොටෙක්ට් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බව තේරුම් ගැනීමත් බරපතල විදිහට ශක්තිමත් කාරණාවක් හැටියට සෙල්ෆ් ඩිසිප්ලින් නැති කරගන්න ජීවිතය දිනන්න ස්ට්‍රෝං රීසන් එකක් හැටියට මනුස්සෙකුට මනුෂ්‍ය හිතේ ඇති කරගන්න පුළුවන්. ඉතින් අනිත් විදිහට බලවත් ශක්තිමත් හේතුන් මිනිස් මනසේ ඇති කරගන්නට පුළුවන් නම් අනේක හේතුවක් වෙනවා මනුස්සයෙකුගේ සෙල්ෆ් ඩිසිප්ලින් ස්වං විනය ඇති කර ගැනීමට පහසුවක් ඇති කරන්න. ඉතින් තමන්ගේ ජීවිතයේ ඇතුලේ සෙල්ෆ් ඩිසිප්ලින් ස්වං විනය පුහුණු කරන්න යන මනුස්සයෙකුට තියෙන්න ඕන අවශ්‍ය වන ප්‍රධාන කාරණාව තමයි ස්ට්‍රෝං රීසන්ස් නැතිනම් ශක්තිමත් හේතුන්. ශක්තිමත් හේතුන් නැතිනම් ස්ට්‍රෝං රීසන්ස් ටිකක් මිනිස් මනසේ ඇති වුනම් පස්සේ ඊළඟට අවශ්‍ය වෙන කාරණාව තමයි ඔහු හෝ ඇයට ගමන් කරන්න දිශාවක් පර්පස් එකක් අරමුණක් තිබිය යුතු වෙනවා. නැතිනම් සරලව දිනා ගැනීමට සිහිනයක් අවශ්‍ය වෙනවා. ඒක ඒ මනුස්සයාගේ ජීවිතයට සාපේක්ෂව තමන්ට දැනෙන තමන් කැමති ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඒ පර්පස් එක අරමුණ දක්ෂ ක්‍රීඩකයෙක් ලේඛකයෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සමහර විට තමන්ට ආවේනික කුමක් හෝ අරමුණක් විය හැකියි. මීළඟට මනුස්සයෙකුගේ ජීවිතයේ ඇතුළේ ස්වං විනය සෙල්ෆ් ඩිසිප්ලින් එක ළඟා කරගන්න යනකොට ඒ මනුස්සය සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන තුන්වෙනි කාරණාව තමයි සෙට් මයිල්ස්ටෝන් නැතිනම් කඩයිම් ලකුණු කිරීම නැතිනම් තමන්ගේ ජීවිතයේ අනු ඉලක්ක සකසා ගැනීම. මනුස්සෙක් තමන්ගේ ජීවිතයේ ඇතුළේ ළඟා වෙන අවසාන ඉලක්කය හඳුනාගත්තයින් පස්සේ ඊළඟට ඒ අවසාන ඉලක්කයට ළඟා වීමේදී පහු කර යුතු කඩයිම් නැතිනම් මයිල්ස්ටෝන් හොඳින් හඳුනාගෙන එක බැගින් ඒවා ඇචීව් කරලා තමන්ගේ අවසාන ඉලක්කයට යන්න කටයුතු කළ යුතුම වෙනවා. ඔයා ව්‍යාපාරිකයෙක් නම් ඔයාගේ ව්‍යාපාර දියුණුවේදී අවසානයේ ඔයාට ලංකාව පුරාවට තමන්ගේ අවුට්ලට් තමන්ගේ ශාඛාවන් බිහි කිරීම ඔයාගේ අවසාන අරමුණ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ කඩයිමක් හැටියට ඔයාට අවුට්ලට් පහක් අරින එක නැත්නම් අවුට්ලට් දෙකක් ඕපන් කරන එක මෙන්න මේ විදිහට කඩයිම් හැටියට තමන්ගේ අරමුණ කෑලිවලට කඩලා ඔයාට ඇචීව් කරන්න සෙට් කරගන්න පුළුවන්. අන්න ඒක ඔයාගේ මොළයට ඔළුවට සහනය දෙනව වගේම ඒක කරන්න මොටිවේෂන් එකක් ඇතුල් වෙන්න හේතුවක් වෙනවා. අන්නේ විදිහට පළවෙනි කාරණාව යටතේ ස්ට්‍රෝං රීසන්ස් ශක්තිමත් හේතුන් ඇති කරගත්තයින් පස්සේ ඒත් එක්ක දෙවෙනි කාරණාවේ සඳහන් කළ පරිදි පර්පස් එක නැතිනම් තමන්ගේ අරමුණ ඇති කරගෙන මයිල්ස්ටෝන් තුන්වෙනි කාරණාවේ හැටියට ඇති කරගත්තයින් පස්සේ මීළඟට මනුස්සෙකුට තියෙන්නේ සෙල්ෆ් ඩිසිප්ලින් බිල් කරන්න නැතිනම් ස්වං විනය තමන්ගේ ජීවිතයේ ඇති කරගන්න පුරුදු පුහුණු වෙන්න. මනුස්සෙකුට ජීවිතයේ ඩිසිප්ලින් කියන එක ස්වං විනය ඇති කරගන්න ඇක්ෂන් එකක් හැටියට ක්‍රියාකාරකමක් හැටියට මම මුලින්ම යෝජනා කරන කාරණාව තමයි do some physical activities නැතිනම් අනිවාර්යෙන්ම ශාරීරික ක්‍රියාකාරකමක නිරත වෙන්න. ග්‍රීක දාර්ශනිකයෙක් වුණු සෙනෙකා හරි ලස්සන අදහසක් ඔබට මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා. අපි ශරීරයට දැඩි ලෙස සලකමු එවිට අපේ මනස අකීකරු නොවනු ඇත. අන්නේ විදිහට තමයි සෙනෙකා ඔබට කියන්නේ. මිනිස් මනස සහ ශරීරය කියන්නේ ඉන්ටර්කනෙක්ට් නැතිනම් අන්තර් සම්බන්ධතාවන් පවතින ඒකකයන් දෙකක්. මනුස්සෙක් සුවපහසුව කෑම ටික පමණක් අරගෙන කම්මැලි ජීවන රටාවකට හුරු වුණයින් පස්සේ සිද්ධ වෙන දේ තමයි මොළය නිරන්තරයෙන් යටිසිත හරහා මනුස්සෙකු කම්මැලි කරන්න පසුගාමී සිතුවිලි හැඟීම් නිරන්තරයෙන් එවනවා.
මනුස්සේ කිසි විටක තමන්ගේ ශරීරය වෙහෙසවා කිසිදු ක්‍රියාකාරකමක් නොකර ඉන්නකොට තාවකාලිකව කෘතිම තෘප්තියක් තිබුණත් ඒ මනුස්සට ජීවිතේ කිසිදු රසක් දැනෙන්නේ නැ. ඒ වගේම එපාවීම කියන ඇඟීම් ඇති කරන්න අන්නේ කම්ෆර්ට් සෝන් එකේ සුවපහසු කලාපේ ජීවත් වීම පැහැදිලි හේතුවක් වෙනවා. ජීවිතයේ අර්ථය සහ සැබෑ රසය දැනෙන්නේ මනුස්සෙක් සුවපහසු කලාපයට අභියෝග කරලා යම්කිසි ශාරීරික ක්‍රියාවලීන් වල නිරත වීම හරහායි. දාඩිය නිකුත් කරන යම්කිසි ශාරීරික ක්‍රියාකාරකම් කරනකොට මිනිස් මොළයේ පවතින BDNF කියන ප්‍රෝටීනය ශ්‍රාව්‍ය වෙලා මනුස්සයෙකුගේ මූඩ් ෆික්ස් කරන්න, සතුටින් ජීවත් වෙන්න, ආත්ම විශ්වාසය ඉහළ යන්න, ඒත් එක්ක ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න, යටිසිතට බලපෑම් ඇති කරන්න අන්න එක හේතු කාරණාවක් වෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ඇතුළේ වැදගත් දේවල්, වටිනා දේවල් කිසිදු ආයාසයක් නැතුව කවරේකටවත් ලැබෙන්නේ නැත. මේ විශ්වයේ ක්‍රියාත්මක වන වැදගත් ලෝ එකක්, වැදගත් නීතියක් තමයි කෝස් ඇන් ඉෆෙක්ට් ලෝ කියන්නේ. මනුස්සෙකුට වටිනා කියන දෙයක් දිනා ගන්නව නම් අනිවාර්යෙන්ම මේ විශ්වයේ ඇතුළේ පරේෂණයකට මුහුණ දිය යුතු වෙනවා වගේම විශාල ආයාසයක් අනිවාර්යෙන්ම දැරිය යුතු වෙනවා. අනෙකට සරලව කියනවා කෝස් ඇන් ඉෆෙක්ට් ලෝ කියලා. ඔබට විශ්වයෙන් යමක් අවශ්‍ය නම් ඔබේ ලබා ගැනීමට අනිවාර්යෙන්ම හේතු ඉදිරිපත් කළ යුතුම වෙනවා. ඒ හේතුන් තමයි අකණ්ඩව ස්වං විනයෙන් ඒ සඳහා කැපවීම. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් කරපු ආකාරයට ඔයාගේ ජීවිතය ඇතුළේ ෆිසිකල් ඇක්ටිවිටි එකක්, ශාරීරික ක්‍රියාකාරකමක් කරන්න ඔයාට හුරු වෙන්න පුළුවන් නම් අන්නේ ඔයාගේ ජීවිතය ඇතුළේ ඩිසිප්ලින් එක බිල් කරන්න, ස්වං විනය ඇති කරන්න පැහැදිලි හේතු කාරණාවක් වෙනවා. ස්වං විනය ඇති කරන්න ප්‍රායෝගිකම ක්‍රමය තමයි මුලින්ම ශරීරය හරහා මනසට බලපෑම් කිරීම. ඔයාට ව්‍යායාම කරන්න, ශාරීරික ක්‍රියාකාරකම් කරන්න ගැටලුවක් පවතිනවා නම් අන්නේ සඳහා ඔයාට යොදා ගන්න පුළුවන් සංකල්පයක් තමයි 2 minutes rule කියන්නේ. මේ 2 minutes rule හරහා ඔයාට ඔයාගේ ජීවිතයේ ඇතුළේ physical activity එකක් නිරන්තරයෙන් කිරීමට තමන්ගේ මොළය ඇතුළේ පුරුද්දක් ඇති කරගත හැකියි. ඔයාට උදේට ජොගින් යන්න නැත්නම් ඇවිදින පුරුද්දක් ඇති කරගන්න අවශ්‍ය නම් 2 minutes rule එක යොදාගෙන ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ගෝල් එක කිලෝමීටරක් ඇවිදින එක වුණාට මුල්ම දවස් කීපෙදී ඒ පළවෙනි කිලෝමීටරේ දුවනවා කියන එක අරමුණු කරනවා වෙනුවට හැමදාම දුවන්න පටන් අරන් දුවනවා කියන හැබිට් එක මොළේ ඉන්ස්ටෝල් කර ගැනීම. මේදී සරලව අදහස් කරන්නේ ඔයාගේ ගෝල් එක කිලෝමීටරයක් දෙකක් ඇවිදින එක දුවන එක වුණාට මුල් දවස්වලදී ඔයා ෆෝකස් කරන්නේ එන්ට්‍රි පොයින්ට් එක ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඔයාගේ කිට් එක දාගෙන දුවන්න ලෑස්ති වෙලා දුවන්න පුළුවන් තරමක් දුවන එක තමයි මුල්ම දවස් කීපෙදී ඔයා සිද්ධ කරන්නේ. සමහර විට අන්න එතකොට ඔයාට දුවා ගන්න පුළුවන් වෙන්නේ මීටර් 10ක් 15ක්, ඒ වගේම මීටර් 100ක් වෙන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නැහැ. ඊළඟ දවසෙත් අනිවාර්යෙන්ම අර විදිහටම කිට් එක දාගෙන දුවන්න පුළුවන් තරමේ ප්‍රමාණයක් දුවන්න අනිවාර්යෙන්ම උත්සාහගත යුතු වෙනවා. අන්නේ විදියට end result එක, end goal එක, අවසාන ප්‍රතිඵලය අමතක කරලා පුළුවන් තරමක් කරනකොට entry point එක නැතිනම් සූදානම් වෙලා ආරම්භ කරන කෑල්ල හැමදාම ප්‍රැක්ටිස් කරනකොට මිනිස් මොළය විසින් අන්නේ කරන ක්‍රියාව habit එකක් හැටියට මිනිස් මොළේ install කරගන්නවා. කාලයත් එක්ක අන්නේ ක්‍රියාව නිතර නිතර කරනකොට කාලය වැඩි කරලා, දුර වැඩි කරලා අර අවසාන ප්‍රතිඵලයට will power එක හරහා දරා ගැනීම, හුරු කර ගැනීම හරහා ළඟා වීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාගේ ජීවිතය ඇතුළේ discipline ස්වං විනය ඔයාගේ ජීවිතයට ඇතුල් කරගන්න අවශ්‍ය නම් physical activity එකක්, ශාරීරික ක්‍රියාකාරකමට දාඩිය දාන activity එකකට අනිවාර්යෙන්ම යොමු වෙන්න. මීළඟට මනුස්සයෙකුගේ ජීවිතයේ ඇතුළේ self discipline එක, ස්වං විනය ඇති කරගන්න ඔහු හෝ ඇය විසින් ක්‍රියාවට නංවන්න අවශ්‍ය වන දෙවන කාරණාව අන්න එක තමයි practice mental toughness. ග්‍රීක දාර්ශනිකයෙක් වුණු මාකස් උරේලියස් මෙන්න මේ විදිහේ හරි ලස්සන කතාවක් ඔබට කියනවා. ඔබට ඔබේ මනසටත් වඩා, බාහිර සිදුවීම් වලටත් වඩා, බාහිර මිනිසුන්ටත් වඩා අනිවාර්යෙන්ම බලය පවතිනවා. අන්නේ ඔබ සතුව පවතින බලය ඔබට හඳුනා ගන්නට හැකිනම් ඔබ ඔබේ සැබෑ ශක්තිය අඳුනා ගනීවි කියලා මාකස් උරේලියස් ඔබට කියනවා. ඔබේ මොළය විසින් යටිහිත හරහා ඔබේ උඩු සිතට එවන සැප පහසු, සුව පහසු, කම්මැලි හැඟීම් සිතුවිලි ඔබට මගහරින්නට, ඒවා ප්‍රතික්ෂේප කරන්නට ශක්තිමත් විය හැකිනම් අනිවාර්යෙන්ම අන්නේක ඔබේ ඩිසිප්ලින් එක ස්වං විනය ඇති කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. අන්න එකට අපි කියනවා mental toughness එක ප්‍රැක්ටිස් කරනවා කියලා.
ඔබේ ජීවිතය ඇතුළේ සෙල්ෆ් ඩිසිප්ලීන් එක ස්වං විනය ඇති කරන්න මෙන්ටල් ටෆ්නස් එක තමන්ගේ මනස ඇතුළේ නිර්මාණය කරගන්න. ඔයාට කරන්න පුළුවන් දේවල් තමයි කේමක් කනකොට තමන්ගේ මොලය තව වැඩිපුර කන්න කියලා යෝජනා කරනකොට ටිකක් අඩුවෙන් කන්න පුළුවන්. ඒත් එක්කවාගේ මොලය වතුර සීතල නිසා නාන්න එපා කියනකොට සීතල වතුරෙන් ඔයාට නාන්න පුළුවන්. ඒත් එක්කවාගේ මොලය ෆෝන් වීඩියෝස් බලන්න කියලා ඔයාට සජෙෂන්ස් හැඟීම් සිතුවිලි එවනකොට අන්නේව පැත්තකින් තියලා ඒව කල් දාලා ඔයාට මේ හැඟීම් සිතුවිලි මගහරින්න ශක්තිමත් වෙන්න පුළුවන්. ඒත් එක්ක ඔයාට උදේම නැගිටින්න එපා කියලා මොලේ යෝජනා කරනකොට යටි සිත හරහා හැඟීම් සිතුවිලි එවනකොට ඒවා පැත්තක දාලා ඉක්මනින් නැගිටින්න ශක්තිමත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුංචි පුංචි දේවල් එක්ක ඔයාගේ මෙන්ටල් ටෆ්නස් එක ප්‍රැක්ටිස් කරන්න ඔයාට පුළුවන් නම් අන්න ඒක හරහා ඔයාගේ ඩිසිප්ලින් එක ඔයා වැඩ කරන ට්‍රැක් එකෙන් එළියට පයින් එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඔයාගේ යටිසිතේ මොලයේ කන්ට්‍රෝල් එක ඔයාගේ උඩුසිතට ඔයාගේ සිහියට නැත්නම් ඔයාට සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඉන් අනතුරුව ඔයාගේ වැඩකටයුතු කරනකොට ඔයාගේ ජීවිතයේ වැදගත්ම දේවල් පිළිවෙලට කරනකොට අනේ දේවල් નિરાයාසයෙන් කරන්න මානසික ශක්තිය ඇතිවෙනව වගේම යටිසිත මොලයේ එවන ඍණාත්මක සිතුවිලි මගහරින්න ඔයාගේ ඩිසිප්ලින් එක ශක්තිමත්ව නිර්මාණය වෙනවා. මීළඟට මනුස්සෙකුගේ ජීවිතයේ ඇතුළේ ස්වං විනය සෙල්ෆ් ඩිසිප්ලින් එක ඇති කරන්න ක්‍රියාවට නංවන්න පුළුවන් කාරණා අංක 3. අන්නේ කාරණාව තමයි ප්‍රැක්ටිස් ඩිලේ ග්‍රැටිෆිකේෂන්. මේදී අදහස් කරන්නේ දිගු කාලීන සතුටක් තියෙන නමුත් తాවකාලිකව අතෘප්තියක් එකතු කරන දේවල් ජීවිතේ සිදු කරන්න කියන කාරණාව. තමන්ගේ යාළුවෙකුගේ හදිසි පාටියකදී ඇල්කොහොල් පාවිච්චි කරන්න ඔවුන් ආයාචනා කරනකොට ඔයා ඉන්නේ තමන්ගේ ශාරීරියේ බර අඩු කරගන්න ඩිසිප්ලින් එක බිල් කරන වැඩකටයුත්තක නම් ඔයාගේ ඩිසිප්ලින් එක තමන්ගේ ජීවිතය ඇතුලේ බිල් කරගන්න අත්‍යවශ්‍ය නම් අන්නේ යෝජනාව ඔබ විසින් අනිවාර්යෙන්ම මගහැරිය යුතුම වෙනවා. ඒත් එක්ක ඔබ ඉන්නේ තමන්ගේ ශාරීරියේ බර අඩු කරගන්න ඩිසිප්ලින් එක බිල් කරන කටයුත්තක නම් තමන්ගේ පෞලයේ යෝජනා කරනකොට චීට් මීල් එකක් කෘතිම ආහාරයක් ගන්න කියලා අන්න ඒක රිජෙක්ට් කරලා ඔයාගේ ඩිසිප්ලින් එක බිල් කරන ස්වං විනය ඇති කරගන්න වැඩ කටයුත්තේ ඉන්න ඔයා ශක්තිමත් විය යුතුම වෙනවා. අනිත් වගේ ක්‍රියාවලීන් වලට සරලව අපි කියනවා ප්‍රැක්ටිස් ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියලා. නැතිනම් తాවකාලික કૃතිම තෘප්තියක් ලැබෙන ඒත් එක්ක දිගු කාලීනව තමන්ගේ ප්‍රගතිය අඩු කරන දේවල් වලින් වැළකීලා తాවකාලිකව මොහතකට නීරස ස්වභාවයක් තිබුණත් දිගු කාලීනව තමන්ගේ ඩිසිප්ලින් එක බිල්ඩ් වෙන අනිත් වගේ දේවල් වලට යොමු වෙලා ඉන්න කියන කාරණාව තමයි මෙහිදී අදහස් කරන්නේ. මෙන්න මේ විදිහට ඔයාගේ ජීවිතයේ ඇතුලේ ප්‍රැක්ටිස් ඩිලේ ග්‍රැටිෆිකේෂන් නැතිනම් తాවකාලික કૃතිම මොහතකට ලැබෙන තෘප්තිය කැප කරලා ඔයාගේ ගේම් එකේ ඉන්න තීරණ වහට ගන්න පුළුවන් නම් ඔයාගේ ඩිසිප්ලින් එක එන්න ඉන්නම වැඩි වෙනවා. මේදී අදහස් කරන්නේ නෑ රස කෑම කන්න එපා ආස හිතන දේවල් කරන්න එපා කියන අදහස. මේදී අදහස් කරන්නේ ඔයා මිෂන් එක ඉන්නකොට අනිවාර්යෙන්ම මේ ඩිලේ ග්‍රැටිෆිකේෂන් එක ප්‍රැක්ටිස් කළ යුතුමයි කියන අදහස. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් කරපු ඇක්ෂන්ස් 3 ක්‍රියාකාරකම් 3 ඔයාට කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතයේ ඇතුළේ ඩිසිප්ලින් කියන එක ස්වං විනය කියන එක નિરાයාසයෙන්ම ඇති වෙන්න හේතු කාරණා නිර්මාණය වෙනවා. ඉන් අනතුරුව 1% රූල් එක යොදාගෙන අර කලින් කතා කරපු පර්පස් එකට වැඩ කරන්න ඔයාට ක්‍රියාත්මක වීමේ හැකියාව පහසුවෙන්ම ඩිසිප්ලින් එකත් එක්ක ඔයාට හම්බෙනවා. 1% රූල් එකත් එක්ක වැඩ කරනවා කියන එකෙන් මං අදහස් කරන්නේ හැම දවසකම ඔයා කරන වැඩවල 100ට 1ක ප්‍රගතියක් අනිවාර්යෙන්ම ලබා ගන්න ආකාරයට පොඩ පොඩ දිනු වෙන්න පොඩ පොඩ වර්ධනය වෙමින් වැඩ කටයුතු කරන්න කියන අදහස. SL Impact Show channel එක ඇතුලේ 1% rule සම්බන්ධව ඕනතරම් වීඩියෝ තිබෙනවා. අන්නේව බලලා තවදුරටත් 1% rule එක ගැන අවබෝධය ඔයාට ලබා ගත හැකි. ඉතින් A to Z මෙන්න මේ පැහැදිලි කරපු විදියට වාගේ අරමුණු දිනන්න ඩිසිප්ලින් කියන එක මම ඔයාට යෝජනා කරපු පියවරයන් හරහා ඔයාගේ ජීවිතයේ ඇතුලේ පහසුවෙන්ම නිර්මාණය කරගන්න ඇති කරගැනීමේ හැකියාව පවතිනවා. අවසාන වශයෙන් නැවතත් ඔබට මම මෙන්න මේ විදියට කියනවා. තමන්ව දිනාගන්න මනුෂ්‍යට අනිවාර්යෙන්ම ලෝකේ උනත් දිනාගත හැකි. ඉතින් ස්වං විනය සෙල්ෆ් ඩිසිප්ලින් ඔයාගේ ජීවිතේ වෙපන් එක ආයුධය හැටියට පාවිච්චි කරන්න. ඔබට ජය.